අපි දැක්කද මාධ්‍ය වාර්තා වෙලා තිබුණා දෙමළ ජාතික සන්ධානයේ නිදහස් දිනේ වර්ජනය කරේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා නොකිරන පදනමක් යටතේ කියලා. අපි අහනවා සම්බන්ධන මහත්තයාගෙන් උතුරේ මොන පාසල්වලද සිංහල භාෂාව උගන්වන්නේ? සම්බන්ධන මහත්තයාත් හිතා ගන්නවා මේ රටක් සාමික වෙලා ඉස්සරහට යන්න හදද්දී ඒ ජයග්‍රහණ දෙමළ ජනතාවට ලබා දෙන්න කටයුතු කිරීම තමයි ඔවුන් දේශපාලන නායකයන් වශයෙන් කළ යුත්තේ. භාෂාවක් සම්බන්ධයෙන් එන ගැටුම නැවත ඇති කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. මහමැතිතුරුනි ඔවුන් අපි එකඟතාවයකට ආවා, පොදු සන්ධානයක් හදලා පොදු ලකුණකින් ගමන යමු කියලා. නමුත් ඒකේ ඉදිරි වර්ධනයන් ගැන අපි තාම සාකච්ඡා කරලා නැහැ. දැක්කම හිතන බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඊයේ ප්‍රකාශයක් කරලා තිබුණා අපි කියන කතාව තමයි එතුමත් කියන්නේ 3-2 බලයක් ගැනීම සඳහා අපි එක පෙරමුණු කියන සටන් කරනවා කියලා. අපි ඉල්ලලා තියෙනවා ලාංඡනය ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. තාම මහමැතිතුරුන්ට යන විදිය ගැන සාකච්ඡා කරලා නැහැ. අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා එකඟතා ගිවිසුම් අත්සන් කරාම ඒ ගෞරවය ඉතුරු කරන එක හැම පාර්ශ්වයේම වගකීමක්. තුපු ජනාධිපතිතුමාට සුදුසු තනතුරක් ඕන් සාකච්ඡා කරලා පියවර ගනි. අපි ඉල්ලලා තියෙනවා සම සභාපතිත්වයේ. නමුත් GL පීරිස් මහත්මයා කියන නායකයෝ දෙන්නෙක් ඉන්නේ දැන් නැහැ. ඒගොල්ලෝගේ නායකයා මහින්ද රාජපක්ෂ පමණයි. අපේ ඉලක්කයනේ අපි කියන්නේ. මේ හැබැයි අපිට කතා කරලා මොකක්ද වෙන්නේ කියලා විසඳ ගන්න පුළුවන්. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මහමැතිවරණයේදී තරඟ කිරීමට නියමිත ලකුණු සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිවරණට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම ගිවිසුමක් එකතු කරගත්තා. ඒ වගේම පක්ෂ 17කින් යුක්ත ඉතා පුළුල් සන්ධානය අපි ගොඩනැගුවා. ඒ ගොඩනගනකොට අපි එකඟතාවයකට ලැබුණා. අපි වෙනත් ලකුණකින් තරම් කරන්න යනවා. ඒ ලකුණ පුටුව ලකුණ කියලා. ඉතින් මම හිතන්නේ මේ එකඟතාවය අපි වෙනස් කරනවා නම් නැවත වතාවක් ඒ සන්ධානය සමග සාකච්ඡා කරන්න ඕනේ. මේක තනි තීරණ අරගෙන කරන එක තේරුමක් නැහැ. මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නොවේ කියලා අපි හිතන්නේ. Hiru gossip.lk